දශක 3කට ආසන්න කාලයක් පුරා දෙවෙන සාඩම්බර අතීතයක් සමගින් කැංගරු දේශයේ වෙසෙන අපේම දුවදරුවන්ගේ හෙළබස හෙළසිරිත් විරිත් කියාදෙන හොඳම තෝතැන්නයි බ්‍රිස්බේන් සිංහල පාසල. ක්වීන්ස්ලන්ත සිංහල සංගමයේ අනුග්‍රහයෙන් 1991 වසරේදී ආරම්භ කළ මේ පාසල තුළින් පසුගිය වසර 28ක් පුරාවට සිසුන් දහස් ගණනක් සිංහල භාෂාව සිංහල සංස්කෘතිය ගැන විධිමත් දැනුමක් ලබා තිබෙනවා. වෙස්ටින්හි පිහිටි බ්‍රිස්බේන් මයිග්‍රන්ට් රිසෝස් සෙන්ටර් ආයතනයට අනුබද්ධ මෙම ස්ථානය බ්‍රිස්බේන් සිංහල පාසලේ මුල්ම ගොඩනැගිල්ල ලෙස ඉතිහාසයට එකතු වෙනවා. ඉන් අනතුරුව යොංගපා ගොඩනැගිල්ලේ ඉන් පසුව ඩන් පාක් රජයේ පාසල් ගොඩනැගිල්ලේ වසර කීපයක් පැවැත්වීමෙන් අනතුරුව 2018 වසරේදී වූලංගබාහි පිහිටි වර්තමාන නසරත් චර්ච් කමියුනිටි හෝල් වෙත ගිරේනු ලැබුවා. නවීන පහසුකම් වලින් සමන්විත මෙම ස්ථානය නගර මධ්‍යයේ පිහිටා තිබීම නිසා සිංහල පාසලට එන දරුවන්ට සහ දෙමව්පියන්ට ඉතාම පහසුවෙන් ළඟාවීමේ හැකියාව පවතී. බ්‍රිස්බේන් සිංහල පාසලේ දරුවන්ට සිංහල භාෂාව සංස්කෘතිය සහ සිරිත් විරිත් වැනි ජීවිතයේ වැදගත් කරුණු මෙන්ම තම හැකියාවන් සහ කුසලතාවයන් වර්ධනය කර ගැනීමට ලැබෙන්නේ මහඟු අත්වලක්. එවන් දක්ෂතා සපිරි දරුවන් දෙදෙනෙකු වන දිනෙත් සහ සනුලි කාන්ති විජේසෝම මහත්මිය සහ චන්ද්‍ර අබේදීර මහත්මියන් සමගින් කෙටි පිළිසඳර ගෙදුනා. අපගේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි කාන්ති විජේසෝම නන්දා සහ චන්ද්‍ර අබේදීර නන්දත් අපි ආදරෙන් පිළිගන්නවා. ආයුබෝවන් පුතා. ආයුබෝවන් දුව. කාන්ති නන්දා, අපිට කියන්නකෝ මේ සත්කාරය ආරම්භ කරන්න හිතුවෙ ඇයි කියලා? හොඳ ප්‍රශ්නයක් පුතා. ඒකට කාරණාවල් දෙකක් තුනක්ම බලපෑවා. එකක් තමයි ඒ අපි ආපු කාලය වෙනකොට ගොඩාක් මෙහෙට සංක්‍රමණය කරපු කට්ටිය, කියන්නේ වෙනස් පසුතලයකින් ආවේ. එයාලා ගොඩක් සිංහල කතා කරන බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ආවේ. ඉස්සර ආපු කට්ටිය ටිකක් ඉංග්‍රීසි තමයි වැඩිපුර කතා කෙරුවේ. ඉතින් එහෙම වෙනකොට අපිට අපේ භාෂාවේ අගය ගොඩක්ම තේරුණා. අපිට මෙහෙ ඒක නැති වෙන දෙන්න බෑ කියන ආදරයක් ඇති වුණා. අනිත් එක මට මතකයි තවත් සංගමයකට මම බැඳිලා හිටියා. එයාලගේ අලුත් අවුරුදු උත්සවයේ කටයුතු පවා කරේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉතින් මං හිතුවා ඒක හරි නැහැ, අපි සිංහල භාෂාව ඉගෙනුවොත් අපි ළමයින්ට මේ සෑම දෙයක්ම අපේ භාෂාවෙන් කරගන්න පුළුවන් කියලා ඒ විදිහටම. කාන්ති නන්ද, ඔබට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ වසර 28කට පසු? ඔව්දුව, ඉතාමත්ම ලොකු ආඩම්බරයක් දැනෙනවා අවුරුදු 28ක් මෙය පාත්වාගෙන යන්නට පුළුවන් වීම ගැන. චන්ද්‍ර නන්ද, අපිට කියන්නකෝ මුලින්ම සිටි ගුරු මණ්ඩලය ගැන. මුලින්ම මම තමයි ප්‍රධානාචාර්ය ලෙස වැඩ කළේ. මට උදව්වට හිටියා නිරංජලා වීරකෝන් නැන්දයි අනෝමා ඩිසිල්වා කියලා නැන්ද කියන. අපි තුන්දෙනා තමයි මේ පාසල මුලින් අරන්ගේ. මුලින්ම සිටි සිසුන් 26 දෙනා ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මේ 26 දෙනා ප්‍රධාන වශයෙන්ම සිංහල පාසල පටන් ගන්න උදව් වෙච්ච අම්මලා තාත්තලගේ දරුවෝ තමයි ගොඩාක්. මේ ළමයින්ගේ නම් වශයෙන් කියනවා නම් නිලු, රුවි, ඉනෝකා. ඉතින් දැන් මේගොල්ලෝ ලොකු ළමයි. නොයෙකුත් වෘත්තීන් කරන ළමයි. ඒගොල්ලන්ට හරි ප්‍රයෝජනවත් මේ සිංහල පාසලේ සිංහල ඉගෙන ගත්ත එක. කාන්ති නන්ද, විශේෂ පණිවිඩයක් එහෙම තියනවද? ඇත්ත වශයෙන්ම අපි ඉතාමත් ආදරයකින් කැපවීමකින් බොහොම භක්තියකින් පටන් ගත්ත. අපි පාසල අදටත් කිරීගෙන යනවා කියන එක කොච්චර ආඩම්බරයක්ද කියන එක හිතාගන්න අමාරු. භාෂාවට අපි අගේ කරන්නේ නැත්නම්, අපි ආදරය කරන්නේ නැත්නම් කවුද කරන්නේ? අපි මව් භාෂාව. ඒක අපි අපේ දරුවන්ගෙනුත් ඔයාලගේ දරුවන්ටත් කවදරි යවයි කියලා මගේ බලාපොරොත්තුව. ඒ නිසා මං හිතනවා තව දුරට කාලයක්ම අපේ සිංහල පාසල මේ වගේම තිබීවා, තවත් ගොඩක් ළමයි ඒකට එකතු වෙලා මීටත් වැඩිය හොඳින් කරගෙන යන්න ධෛර්ය ලැබේවයි කියලයි මගේ ප්‍රාර්ථනා. අද වෙනකන් මේ වෙනකන් උගන්නගෙන ගියපු මේ ගුරුවරුන්ට තාමත්ම අපි කෘතඥ වෙන්න ඕනේ. ඉතින් නන්ද, ඔබටත් පණවිඩිය කියන්න තියනවාද? මම හරිම සන්තෝෂ වෙනවා මේ අවුරුදු 28ක් පුරා මේ පාසල පවත්වාගෙන ගියේ එක ගැන. එතකොට ඒ භාරකාරීත්වය මගෙන් පස්සේ අරගෙන ආචාර්යවරුන්ට මම කෘතඥතාව පළ කරා. පාසල තව දීර්ඝ කාලයක් මේ රටේ ඉන්න උපදින දරුවන් සිංහල භාෂාව ඉගෙන ගැනීමට තෝතැන්නක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. කොහොමද ස්තුති ආයුබෝවන්. චන්ද්‍ර අබේදීර මහත්මියගෙන් පසු පසුගිය වසර 28 පුරාවට ප්‍රධාන ආචාර්යනියන් 8 දෙනෙකු ඉතා අග්‍රගන්නේ සේවාවක් අප දරුවන්ට ලබා දුන්නා. මේ කාලය තුල තවත් විශාල පිරිසක් ස්වේච්ඡා ගුරුවරුන් ලෙස තම ශ්‍රමය, ශක්තිය සහ කාලය එකතු කළා. කෙසේ වෙතත් 2019 වසර බ්‍රිස්බේන් සිංහල පාසලට තරමක් විශේෂ වසරක්. ඒ මන්දයත් වසර 28කට පසු
ප්‍රධානාචාර්යවරයෙකු පත්ව සිටීමයි. ඒ ප්‍රසන්න දොළමුණේ මහතා. මමත් ගුරු මණ්ඩලයත් දෙමාපියනුත් ඉදිරියේදී විවිධ වැඩසටහන් මාලාවක් ඉදිරිපත් කරන්නට සූදානම් සිටිනවා. සිංහල පාසලේ දරුවන්ට සිංහල භාෂාව, සංස්කෘතිය සහ සිරිත් විරිත් වැනි ජීවිතයට වැදගත් කරුණු මෙන්ම තම හැකියාවන් සහ කුසලතාවයන් වර්ධනය කර ගැනීමට ලැබෙන්නේ මහඟුවත් බලක්. ඉතින් අපි දයාබර දෙමාපියන්ට ගෞරවයෙන් ආරාධනය කරනවා ඔබගේ දරුවා අපේ සිංහල පාසලට ඇතුළත් කරලා අපිත් සමග සුහදව සහයෝගයෙන් වැඩ කටයුතු කරගෙන යන්නට එකතු වෙන්න කියලා. ලෝකයේ කිසිම රටකට නොදැවෙන ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් හිමි කරන උපන් බිමින් සතපුර දහස් ගණනක් ගුරුන් සිටියා. අපේකම අපේ දරුවන්ට උරුම කර දීම වෙනුවෙන් කැපවන්නේ අපි බ්‍රිස්බේන් සිංහල පාසල.